අයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම 2023 LPL තරඟාවලියේ තරඟ 13ක්ම මේ වන විටත් පවත්වා අවසන් පසුගිය සතියේ අවසන් තරඟ 8ම පැවැත්වුණේ මහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී. ඉතින් මේ වන විට පවත්වා ඇති සම්පූර්ණ තරඟ 13 අවසානයේදී තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඒ කණ්ඩායම් ලබාගෙන ඇති ස්ථානයන් ඔබ වෙත ගෙනීමටයි මේ සූදානම. ප්‍රසාද ලකුණු සටහනට අනුව ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් බීලව් කැන්ඩි කණ්ඩායමයි. ඔවුන් තරඟ 5 ක්‍රීඩා කර තිබෙනවා. ජයග්‍රහණ 3යි, පරාජයන් 2යි, ප්‍රසාද ලකුණු 6යි, දල ලකුණු වේගය 0.49යි 8යි. දෙවනි ස්ථානයේ රැඳී සිටින්නේ දඹුල්ලා අවුරා කණ්ඩායම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් තරඟ 5යි, ජයග්‍රහණ 3යි, පරාජයන් 2යි, ප්‍රසාද ලකුණු 6යි, දල ලකුණු වේගය 0.3යි 6යි 4යි. තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් තරඟ 6ක් ක්‍රීඩා කර තිබෙනවා. ජයග්‍රහණ 3යි, පරාජයන් 3යි, ප්‍රසාද ලකුණු 6යි, දල ලකුණු වේගය 0.228යි 8යි. හතරවන ස්ථානයේ රැඳී සිටින්නේ කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම. මෙම කණ්ඩායමේ අවසාන තරඟේ නායකයා ලෙස කටයුතු කරේ බාබර් ආසම්. මිට පෙර තරඟවල නායකත්වය දැරුවේ නිරෝෂන් දීප්පැල්ල. ඉතින් කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරඟ 5යි, ජයග්‍රහණ 2යි, පරාජයන් 3යි, ප්‍රසාද ලකුණු 4යි, දල ලකුණු වේගය ඍණ 0.544යි 1යි. පස්වන ස්ථානයේ රැඳී සිටිනවා ගෝල් ටයිටන්ස් කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් තරඟ 5ක් ක්‍රීඩා කර තිබෙනවා. ජයග්‍රහණ 2යි, පරාජයන් 3යි, ප්‍රසාද ලකුණු 4යි, දල ලකුණු වේගය ඍණ 0.744යි. තරඟාවලිය තුල තවත් පැවැත්වීම් සඳහා තරඟ 11ක් තිබෙනවා. එම තරඟ 11ම පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉතින් අපි බලමු තරඟාවලියේ ඉතිරි තරඟවල කාලසටහන. මීළඟ තරඟයේ පැවැත්වීමට නියමිතයි අගෝස්තු 11 සිකුරාදා දිනේ දඹුල්ලා අවුරා කණ්ඩායම සමගින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟය රාත්‍රී 7:30ට ආරම්භ වන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. අගෝස්තු 12 වෙනිදා දිවා තරඟය සවස 3ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගින් බීලව් කැන්ඩි කණ්ඩායම අතර තරඟය. එදිනම රාත්‍රී තරඟයේ දඹුල්ලා අවුරා කණ්ඩායම සහ කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරඟය රාත්‍රී 7:30ට ආරම්භ වනවා. අගෝස්තු 13 වන දිනත් තරඟ දෙකක් පැවැත්වෙනවා. දිවා තරඟයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර සවස 3ට, රාත්‍රී තරඟයේ කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ බීලව් කැන්ඩි කණ්ඩායම අතර රාත්‍රී 7:30ට, අගෝස්තු 14 වන දින බීලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ලා අවුරා කණ්ඩායම අතර රාත්‍රී තරඟයක් පැවැත්වෙනවා රාත්‍රී 7:30ට. අගෝස්තු 15 වන දින එයත් රාත්‍රී තරඟයක් ලෙසයි පැවැත්වෙන්නේ කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර රාත්‍රී 7:30ට. අගෝස්තු 17 ප්‍රථම ක්වොලිෆයර් තරඟය පැවැත්වෙනවා දිවා තරඟයක් ලෙස සවස් 3ට. එදිනම රාත්‍රී එලිමිනේටර් තරඟය පැවැත්වෙනවා රාත්‍රී 7:30ට. ඉන් අනතුරුව අගෝස්තු 19 වන දින දෙවන ක්වොලිෆයර් තරඟය පැවැත්වෙනවා රාත්‍රී 7:30ට. අවසාන මහ තරඟය අගෝස්තු 20 වන දින ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි රාත්‍රී 7:30ට. ඉතින් ඉදිරියේදීත් අපි සමග එකතු වෙන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. තරඟේ නවතම විස්තරයන් අපි සූදානම් ඔබ වෙත ගෙන ඒමට. දීර්ඝටම අපිට සමග එකතු වෙන්න, බැට් ගේමින් අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න.